මෙතන මේ පේනවනේ 6 විශාලයි 3. ඒ කියන්නේ බලන්න මෙතන මේ මේ ලකුණ වෙනස් වෙලා නැහැ නෙමෙයි. අසමාන ලකුණ හැමම තියෙනවනේ. වෙනසක් වෙලා නැහැ. අසමානතාව වෙනස් නොවේ. හරි. මේක ලියාගන්න. ලියා මේ උදාහරණ ලියාගන්න. මෙන්න උදාහරණ ලියාගන්න. ඊට පස්සේ මේකම ලියමු අපි අසමානතාවයක දැන් මෙන්න මේකම ලියන්න. අසමානතාවක දෙපසම එකම ධන සංඛ්‍යාවකින් බෙදුව විට. හරි. බෙදුවි. මේ ටික එහෙම ලියලා. මෙතන ගුණ කිරීම වලට දාන්න බෙදු බෙදීම කියන. එතන බෙදුව විට අසමානතාව වෙනස් නොවේ. ඒක එකම ලියන්න. අසමානතාව වෙනස් නොවේ කියන්නේ. දැන් ඒකට උදාහරණයක් එකක් මම කියන්න මෙහෙම වල ඔයනවා 10 විශාලයි 8 නේ හරිනේ 10 විශාලයි 8 උඩයි දැන් මම දෙපැත්තම බෙදනවා ධන දෙකෙන් බෙදනවා ධන දෙකෙන් ධන සංඛ්‍යාව එතන මොකද වෙන්නේ 10 බෙදීම 2 කියන්නේ 5යි 8 බෙදීම 2 කියන්නේ 4යි දැන් වැඩිම විශාල මොකද්ද 5නේ මේ පේනවනේ අසමානතාව වෙනස් වෙලා නැහැ අසමානතාව එහෙමම තියෙනවා නේ හරි මේකත් එහෙම ලියන්න උදාහරණ ලියන්න මේ හරි දැන් ලියන්න අසමානතාවක දෙපසම එකම ධන නෙමෙයි දැන් එනවා ඍණ සංඛ්‍යාවට හරි ඍණ සංඛ්‍යාවෙන් ගුණ කළ විට අසමානතාව වෙනස් වේ දැන් වෙනස් වෙනවා හරි ඍණ ආපු ගමන් වෙනස් වෙනවා දැන් උදාහරණයක් කියන්නේ මේ මෙන්න මේකම ගමුනේ දැන් අපි දන්නා මේ තුන විශාල එක හරි දැන් මම දෙපැත්තම ගුණ කරනවා ඍණ සංඛ්‍යාවකින් හරි අපි ගමු ඍණ 3 කියලා මේ පැත්තත් ඍණ 3 දැන් මොකක්ද වෙන්නේ 3 වරක් ඍණ 3 කියන්නේ කීයද ඍණ 9යි එක් වරක් ඍණ 3 කියන්නේ ඍණ 3යි දැන් මොකද්ද විශාල දැන් වැඩි විශාල වෙන ඍණ 3ද ඍණ 9ද මතකයි සංඛ්‍යා රේඛාවේ කොහොම සංඛ්‍යා රේඛාව මෙහෙම තියෙනකොට මෙතන බිංදුව මේ පැත්තේ ධන සංඛ්‍යා ටිකනේ මෙතන ඍණ 3 තියෙනවා මෙන්න මේ තව පිටිපස්ස තමයි ඍණ 9 එන්නේ මේ හැරි තමයි ඍණ 9 එන්නේ මේ හැරි එන්නේ ඍණ 3 එහෙනම් වැඩි විශාල වෙන ඍණ 3 නේ එහෙනම් විශාල ඍණ 3 පේනවනේ දැන් මේ මාරුලා තියෙනවා පේනවා අසමානතාව මාරු වෙලාද එහෙනම් මෙන්න මෙහෙම කෙලිම මාරු වෙනවා හරි මේක ලියාගන්න ඊට පස්සේ ආයෙත් ලියාගන්න මේකම ලියලා අසමානතාව මෙතනින් ඊට පස්සේ මේ කොටසට හරි අසමානතාව දෙපසම එකම ඍණ සංඛ්‍යාවෙන් බෙදුව විට ඍණ සංඛ්‍යාවෙන් බෙදුව විට නේ බෙදුව විට අසමානතාව වෙනස් වේ ඒත් වෙනස් වෙනවා හරිනේ වෙනස් වේ ඍණ සංඛ්‍යාව තිබ්බොත් ගුණ කිරීම හරි බෙදීම හරි දෙපැත්තෙම කරොත් එහෙම අනිවාර්යයෙන් වෙනස් වෙනවා ලකුණු හරි දැන් මෙතන උදාහරණයක් ගමු 30යි මෙතන 20 18යි කියලා මේ 18 දැන් 30 විශාලයි 18 ඒක හරිනේ දෙපැත්තම බෙදනවා අපි ගමු කීයද ඍණ ඍණ 6ෙන් බෙදමු ඍණ 6 මේ පැත්තත් ඍණ 6ෙන් බෙදමු දැන් මොකද වෙන්නේ 30 බෙදීම ඍණ 6 ධන උත්තරයක් බෙදුවම ඍණ උත්තරයෙන් ලකුණ ඍණ වෙනවා 36ෙන් බෙදුවම 5යි මෙතන 18 6ෙන් බෙදුවම ඍණ ඍණ 3යි හරි දැන් මොකද්ද විශාල දැන් විශාල ඍණ 5ද ඍණ 3ද දැන් විශාල ඍණ 3 නේ පේනවනේ මේ ලකුණ කෙලින් මාරුන අනිත් පැත්තට බෙදුව ගමන් ඍණ ලකුණෙන් මාරු වෙන හරි මෙඩික ලියා ගන්න අභ්‍යාසයක් බලමු
ඒ පාඩම 20 කියන 21 නේ 21 2යි 21යි 2 අභ්‍යාස හරි බලමු මෙලින් පහක් දක්වන එකක සමානතාව විසඳා නිකිලමේ විසඳුම් හරි දැන් ඉස්සෙල්ලේ ගහන්න නිකිල ටික ගහන්න නිකිල විතරයි මතක ගන්න නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා ටික විතරයි ඊට පස්සේ අභ්‍යාසෙදී දෙවෙනිගේ තියෙන සියලු විසඳුම් නේ මේ නිකම් විසඳුම් කියන්නේ සියලු විසඳුම් ටික හරි නිකිලමේ කියන්නේ නිකිල විතරයි පූර්ණ සංඛ්‍යා විතරයි මෙතන ඔක්කොම ගන්න ඕනේ විසඳුම් කිව්වම ඔක්කොම එනවා හරි මුලින්ම අපි ගමු 2x විශාලයි 6 කියන එක බලන්න මේදී උත්තරේ දැන් මොකක්ද x විශාලයි 3 කියලා ඉන්නේ x විශාලයි 3 හරි මේකට දෙන්න පුළුවන් මේ මොනවද දෙන්න පුළුවන් උත්තර දැන් x 3ට වඩා වැඩි x විශාලයි 3 එහෙනම් x දෙන්න පුළුවන් මුල්ම නිකිලේ මොකද්ද පළවෙනි උත්තරේ වෙන්න ඕනේ 4 නේ 3ට වැඩි පළවෙනි සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව 4 නිකිලේ ඊට පස්සේ 5 6 7 ඔන්නෝම දිගට ඕන තරම් ගන්න පුළුවන් නේ 7 8 9 10 දිගටම යනවා මේක ඔක්කොම ලියන්න බෑනේ මෙතන. එහෙනම් මෙන්න මෙහෙම ඩොට් ටිකක් තිබ්බ. ඔක්කොම ලියන්න බැරි ඉඳලා මේ තමයි උත්තර ටික. ඊළඟට බලන්න මේක. මෙරි තුන්වෙනි එක. ඍණ 5x විශාලයි හෝ සමානයි 10. ඍණ 5x විශාලයි හෝ සමානයි 10 කියලා තියෙනවා. හරි. දැන් මෙතන අපිට x හොයා ගන්න ඕනේ. එනම් මෙන්න මේ ඍණ 5යින් කරන්න ඕන. ඍණ 5ත් එක්ක මේක දැන් ගුණ කිරීමන්නේ තියෙන්නේ. එහෙනම් ගුණ කිරීම අයින් කරන්න බෙදන්න. ඍණ 5ෙන් බෙදනවා හරි. මම මේක යටින් ලියන්නම්. දෙපැත්තම ඍණ 5ෙන් බෙදනවා ඈ. දැන් මොකද වෙන්නේ ලකුණට? දැන් බෙදන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව. එහෙනම් ලකුණ අනිවාර්යෙන් මාරු වෙනවා නේ. ඔන්නෝ අනිත් පැත්ත හැරෙන්න ලකුණ. වෙනවනේ. ඊට පස්සේ මේ පහට ඍණ පහ ගැපිලා x මේ කුඩා හෝ සමානයි 10 බෙදීම ඍණ පහ කියන්නේ ඍණ 2යි ඍණ 2යි දෙනවනේ දැන් උත්තර මා දෙන්න පුළුවන් මේකට නිකිල මා දෙන්න පුළුවන් x කුඩා හෝ සමාන ඍණ 2යි නේ මෙයා වඩා කුඩා වෙන්න ඕන සමාන වෙනත් පුළුවන් ඒ කියන්නේ ඍණ 2 සමාන වෙනවා නැරනේ ඊට වඩා අඩු වුණා තියෙන සංඛ්‍යාර එකයි ගත්තොත් මේ සංඛ්‍යාර එක මම මෙහෙම තිබ්බට පස්සේ මෙහෙම තියන ඍණ 2 නේ ඊට අඩු මොනවද තියෙන්නේ ඍණ 3 ඍණ 4 ඍණ 5 වුණා ඊට පස්සේ දැන් නේ අඩු ඒවා ටික එන ලියනවා ඍණ 3යි ඍණ 4යි ඍණ 5යි ඔන්නෝ මේ දිගට මේක යනවා හරි තව උදාහරණයක් බලමු මෙන්න මේ 8 වෙනි ගාන හරි ඍණ 2x බෙදීම 3 ඍණ 2x බෙදීම 3 කුඩා වේ වෙනවා 4 නේ අන්න ඒක හරි මෙතන x ගන්න කලින් මෙතන 3 තියෙනවානේ 3 අයින් කරන්න ඕනේ 3 බෙදීමන්නේ තියෙන්නේ මෙතන බෙදීම අයින් කරලා ගුණ කරන්න ඕනේ බෙදීමේ පරස්පරය නැත්නම් ප්‍රතිවිරුද්ධ කර්මය මොකද්ද ගුණ කිරීමනේ එහෙනම් මුලින් මේක ගුණ කරන්න ඕනේ. දෙපැත්තම 3ෙන් ගුණ කරනවා නේ. දැන් මම මේ ගුණ කරේ ධන උත්තරයෙන් ඈ. ධන 3ෙන්. එහෙනම් ලකුණ මාරු වෙන්නේ නැහැ. ලකුණ එහෙම තියෙනවා. දැන් මේකට මේක කැපෙනවා. ඍණ 2x කුඩා වෙනවා මෙතන 12යි නේ. 12. හරි. දැන් මොකද අපි කරන්නේ? දැන් දෙපැත්තම බෙදන්න වෙනවා නේ මේ ඍණ 2 අයින් කරන්න එපා. බෙදනවා ඍණ 2කින් නේ. දැන් මොකද්ද මේකට වෙන්නේ ලකුණට ලකුණ මාරු වෙනවා ලකුණ මාරු වුණා කියලින් බෙදුව ගම හරි දැන් මේ දෙක කැපිලි ඉවර වෙලා x විශාලයි 12 බෙදීම 2 කියන්නේ ඍණ 2 කියන්නේ ඍණ 6 නේ
පේනවනේ එහෙනම් x විශාලයි ඍණ 6 දැන් මෙයාට එන්න පුළුවන් උත්තර මොනවාද එන්නේ ඍණ 6ට වඩා විශාල සංඛ්‍යා ටික නිකිල සංඛ්‍යා ටික හරි ඒතර ඍණ 6ට වඩා විශාල පළවෙනි සංඛ්‍යාව ඍණ 5නේ ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 කොහොම යනවනේ බිංදුව 1 2 3 එහෙම උත්තර ටික ගන්න පුළුවන් හරි හරි මෙන්න ගියා ගන්න බලන්න මේ ඍණ මේකයි 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 හරි දැන් පේනවනේ අනිවාර්යෙන් බලන්න ඕනේ මොකක් මේ බෙදෙන සංඛ්‍යාව මොකද්ද කියලා හරි ධන සංඛ්‍යාවක් ආවොත් අවුලන්නේ නැහැ ලකුණු මාරු වෙන්නේ නැහැ හරි ඍණ සංඛ්‍යාවක් ආවොත් ලකුණු අනිවාර්යෙන් මාරු වෙනවා බෙදීම තිබ්බත් ගුණ කිරීම තිබ්බත් හරි ඒක තමයි බලා ගන්න ඊළඟට තියෙන්නේ මේ දෙවැනි අභ්‍යාසය හරිනේ ආ ඒකේ මොකක්ද තියෙන්නේ මේ දැන් මේක විසඳුම් පෙන්වනවානේ සංඛ්‍යා රේඛාවකනේ දෙවැනි එකේ සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න ආ හරි මේක බලමු මේ 7x කුඩා හෝ සමානයි 21 දෙවැනි එක 7x කුඩා හෝ සමානයි 21 දැන් මොකද කරන්නේ මේක 7ෙන් බෙදනවානේ දෙපැත්තම 7ෙන් බෙදනවා අසමානතාව වෙනස් වෙන්නේ නැහැ මෙතන ධන උත්තරෙන්. මෙතන මොකක්ද x කුඩා හෝ සමානයි 3. 3 කියලා එනවානේ. දැන් මේක පෙන්වන්න ඕනේ මේ සංඛ්‍යා රේඛාවක. මෙතන බිංදුව මෙතන 1 2 3. මෙන්න 3 තියෙනවා. හරිනේ. x 3ට වඩා කුඩයිනේ. නැත්තම් සමානයි. දැන් මෙන්න මේ තියෙන 3නේ. දැන් මෙතන සමාන ලකුණු තියෙන හින්දා මේ මේ තුනක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකත් පාඩ කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ටික ගන්න ඕන දිගටම. කොහොම පාඩ ගන්න. උඩ ඔක්කොම ටික ගන්න. මතකයි? හරිනේ. ඔන්නවා වෙනවා. හරි. ඊළඟට දැන් බලමු මේ හතර වෙනි එක. ඍණ 2x කුඩායි ඍණ 6යි. ඍණ 2x කුඩායි ඍණ 6 කුඩා වෙනවා හරිනේ මේක දැන් දෙපැත්තම මේ x අපිට උත්තරේ ගන්න දෙපැත්තම බෙදන්න වෙනවා නේ බෙදන්න වෙනවා ඍණ 2 කින් ඍණ 2 කින් ලකුණ මොකක්ද දැන් ලකුණ එකපාරටම මාරු වෙනවා නේ ඍණව ගමන් කෙලියම ලකුණ මාරු වෙනවා හරි දැන් මෙතන මේ දෙක කැපිලි වලලා x එනවා x විශාලයි ඍණ 6 බෙදීම ඍණ 2 ලකුණ දෙකම ඍණ නම් ධන උත්තරයක් කියන්නේ නේ 6 බෙදීම දෙක කියන්නේ 3යි x විශාලයි 3. දැන් අර වගේම මේ මොනව ගන්නවා නේ? මේ සංඛ්‍යා රේඛාව තියෙනවා. x 3ට වඩා විශාලයි. මෙන්න මේ ආයෙත් මේ තියෙන 3 හරි. මොනව 3 මාක් කරනවා. හැබැයි පාඩ ගන්න නැහැ නේ. ඇයි x x සමාන වෙන්නේ නැහැ? සමාන ලකුණු නැහැ. ඒ ඉන්නේ පාඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ x විශාලයි 3 කියන්නේ මේ 3ට වඩා විශාල ඔක්කොම ටික ගන්නවා. තුනෙන් වැඩි ඔක්කොම ටික මේ ටික ගන්න. දිගටම ගන්න. ඒ ටික පාඩ ගන්න. නේ හරි. හරි ඊළඟට තව එකක් බලමු මේක ඉවරයි. මෙයා 8 වෙනි ගන්න. ඍණ 3x බෙදීම 5. කුඩා වෙනවා ඍණ 6න් එකනේ. අන්න ඒක. හරි. ඒ ගමු ඍණ 3x බෙදීම 5 කුඩායි ඍණ 6න් එක හරි මොනවද දිනන දැන් අපිට x නේ ගන්න ඕනේ ඒක x ගන්න කලින් මේ බෙදීම 5 5න් කලින් ඉන්න ඕනේ ඒක බෙදීම 5න් කරන්න අපිට දෙපැත්තම ගුණ කරන්න වෙනවා ගුණ කරන්නේ ධන 5න් ඈ ධන 5න් ඒ හින්දා මේ අසමානතාවට අවුලක් නැහැ සමානතාවට මුකුත් වෙන්නේ නේ. ඉතල පහ මේ පහට කැපෙනවා. දැන් මොකද එන්නේ ඍණ 3x එනවා. මේ පැත්තේ මොකද එන්නේ ඍණ 1 වරක් 5 5යි. 6න් 5. ඍණ 6න් 5. දැන් මොකද කරන්න ඕනේ? දැන් මේ 3 අයින් කරන්න ඕනේ. මේ ඍණ 3 නේ. එහෙනම් දෙපැත්තම බෙදන්න වෙනවා ඍණ 3. ඍණ 3. මේ පැත්තත් බෙදන්න වෙනවා. මේ බෙදීමනේ මෙහෙම ලියමුනේ නැත්තම් කෙලින් මෙහෙම ලියමුකො බෙදීම ඍණ 3 මෙන්න මෙහෙම ලියමු
දැන් ලේසි නැත්නම් පොඩ්ඩක් අමාරුයි හරි ඍණ 3 බෙදීම එක්කල ගමු ඍණ 3 කියන්නේ ඍණ 3 බෙදීම එකමනේ දැන් 5 කියන්නේ 5 බෙදීම එකනේ නේ ඒ වගේ මේකත් එහෙම ලිව්වා දැන් ලකුණට මොකද වෙන්නේ ලකුණ මාරු වෙනවා මේ 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 අසමානතාව අනිත් පැත්ත හැරෙනවා එතන මෙතන මේ කැපිලා ගිහිල්ලා x එනවා x විශාලයි මෙතන ඍණ 5 බෙදීම 6 බෙදීම කියන්නේ ගුණ කිරීම පරස්පරේ මතකද එක යාට ඍණ 3 පරස්පරේ හරි දැන් උත්තරේ මොකක්ද දෙන්නේ මෙතන ඍණ 5 කියන්නේ 5යිනේ ඍණ 5 බෙදීම මෙතන 6 වරක් ඍණ 3 කියන්නේ ඍණ 18යි අන්තිම උත්තරේ මොකක්ද දෙන්නේ ඍණ 5 බෙදීම ඍණ 18 දෙකම ඍණ ඍණ සංඛ්‍යා දෙකක් බෙදුවට පස්සේ උත්තරේ ධන වෙනවානේ එහෙනම් ධන 5 බෙදීම 18 එන්න ඕන හරි දැන් මොකද අපි කරන්නේ දැන් මේක තමයි අන්තිම උත්තරේ හරිනේ දැන් මේක මෙන්න මෙහෙම මාක් කරන්න ඕනේ මේ සංඛ්‍යා රේඛ බිඳුව 1 2 3 ඔන්නෝම තියෙන ඍණ 1 ඍණ 2 මේ සංඛ්‍යා රේඛාව තියෙන මෙන්න මේ අගේ මොකද්ද 5 බෙදීම 18 කියන අගේ මොකද්ද 5 බෙදීම 18 සාමාන්‍යයෙන් කී දෙන්නේ දැන් මෙන්න මේ 5 මෙන්න මේ පොඩ්ඩක් පැත්තෙන් බෙදලා බලන්න කී දෙන්නේ කියලා පහවෙම 18 කී දෙන්නේ ආ පහ පහ ගත්තොත් එහෙම අපිට 18 වා බිඳුවයිනේ පහට ඊට පස්සේ 18 වරක් බිඳුව බිඳුවයි දැන් 50ට බලමු දශම ස්ථානයක් දා 50ට දා සාමාන්‍යයෙන් එනවා 30 32යිනේ 36 වෙනවානේ 0.2ක් වගේ තමයි එන්නේ අවසන් නගය ඒ කියන්නේ මේ 0.2 දැන් මෙතන බිඳුව තියෙනවා නම් මෙන්න මේ හරිය වගේ තමයි එන්නේ 0.2 මෙන්න මේ හරිය. අරනේ පේනවනේ. පේනවනේ. මෙන්න මේ හරිය තියෙන්නේ. බිඳුවට පොඩ්ඩක් වැඩි 0.2ක් වගේ තියෙන්නේ ආසන්න වශයෙන්. 5 18 මේ තියෙන්නේ. හරි. දැන් මෙන්න මේක මෙන්න මෙහෙම රවුම් කරනවා හරි ඔහොම මාක් කළයි ලක්ෂ්‍ය x විශාලයි මේ අගේට වඩා විශාලයි එහෙනම් මේ වැඩි පැත්තට ගන්නවා විශාල පැත්ත දැන් මේක සමාන නැති හින්දා මේක පාවඩ ගන්න නැහැ හරි දැන් මෙන්න මේ ටික ගන්නවම දිගටම මේ ටික පාවඩ ගන්න හරිනේ හරි ලියා ගන්න හරි දැන් එහෙනම් මේ මෙන්න මේ වගන්තියවත් එක බල කොහොමද දෙන්නේ කියලා හරි දැන් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් කොහොම ගණන් දෙන්නේ අඩුවෙන් දෙන්නේ හරි මෙන්න මෙහෙම වගන්තියක් ඉන්නත් පුළුවන් තුන්වෙනි එක මොකක්ද තියෙන්නේ අඹගෙඩි දෙක මිල 50ට වඩා අඩු හෝ සමාන වේ අඹගෙඩි එක මේ රුපියල් x නම් මෙම තොරතුරු ඇසුරෙන් 2x කුඩා හෝ සමානයි 50 අසමානතාව මගින් දැක්විය හැකියි ආයක දීලා තියෙනවා නේ දැන් මෙන්න මෙහෙම දෙන්නත් පුළුවන් හැබැයි මේ සමහර වෙලාවට මේ මේ වගේ අසමානතාවය කෙලින්ම දෙන්නෙත් නැහැ හරි එහෙම දෙන්න නැත්නම් මේක අපි ලියා ගන්න පුළුවන් වෙන්නේ මේ මේ වගන්තිය පේනවනේ වගන්තිය මොකද්ද කිය අඹගෙඩි දෙකක මිල රුපියල් 50ට වඩා අඩුව සමාන වේ අන්න එකෙන් හොයා ගන්න ඕනේ දැන් මෙහෙම දුන්නොත් එම අවුලක් නැහැ මේ වගේ දුන්න නැත්නම් තමයි පොඩ්ඩක් අරම ලියා ගන්න ඕනේ තනියෙන් දැන් මෙන්න මේක උත්තරේ ගන්න ඕනේ විසඳලා නේ අසමානතාව විසඳ අඹගෙඩි එක උඩින් මිල කොපමණදයි සොයන්නේ හරි එතකොට 2x කුඩා හෝ සමානයි 50 කියලා දීන්නේ දැන් මේක නම් අපි දන්නවා දෙකෙන් බෙදුවම හරිනේ එතකොට x කුඩායි හෝ සමානයි 25යි දැන් උත්තරය අහන්නේ උඩරිම මිල උඩරිම කියන්නේ මොකද්ද මේ x ට යන් ගන්න පුළුවන් උඩරිම වැඩිම අගේ දැන් මෙතනින් කියන්නේ මොකද්ද x 25ට සමානයි හෝ කුඩා වෙනවා කියන්නේ නේ එන උඩින් මිල වෙන්න ඕන මොකද්ද 25නේ 25ට සමාන හරියට අඩු හරි එහෙනම් එන්න පුළුවන් උඩරිම ගන්න වැඩිම අගේ 25යි නැරනේ අන්න ඒක අහලා තියෙන
ඊළඟට තියෙනවා හතරවෙනි එක මේ විදුලි සෝපානයක කෙනෙහිගේ උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 560 කි. හරි. මේ තියෙන්නේ මේ අසමානතාවය 8x කුඩායි හෝ සමානයි 560යි. ඒකෙත් අර වගේ වැදලා උත්තර අර මොකද්ද ගන්න තින්නේ? උපරිම ස්කන්ධය සොයන. අර වගේ. හරි තේරුණාද? දැන් මම මේක බලමු මේ පස්වෙනි ගන්න. මොකද කියන්නේ? තමා ළඟ ඇති මුදල අශාන් ළඟ ඇති මුදල මෙන් සිගුණට වඩා අඩු බව මහේෂ් පවසති. මහේෂ් ළඟ ඇති මුදල රුපියල් 68යි. විශාල ළඟ ඇති මුදල රුපියල් x ලෙස ගත් විට 4x විශාලයි 68 අසමානතාවයෙන් නිමතුරු දැක්විය හැකියි නේ. මේ අසමානතාව විසඳන්න ඕනේ ඉස්සෙල්ලම. 4x විශාලයි 68 කියන එක. ඒක ලේසියිනේ 4x විශාලයි 68. නේ. 4ෙන් බෙදන්න තියෙන්නේ දෙපැත්තම. දැන් 68 4ෙන් බෙදුවම කී දෙන්නේ? 17යි නේ. ඔන්නෝ වෙනවා. x කුඩා x විශාලයි 17 කියලා එනවා. හරි. හරි. දැන් මොකද ඒතර මේ ප්‍රශ්නේ මේ දින ඒ කොටසනේ. B කොටස මොකද්ද කියලා බලන්න. B කොටස කියන්නේ අශාල් ළඟ ඇත්තේ රුපියල් 5 කාසි පමණක් නම්. දැන් තියෙන්නේ 5 කාසි විතරයි නේ. ඔව් ළඟ තිබූ තිබිය හැකි අව මුදල කීයද? සොයන්න සොයන්න. දැන් මේක පොඩ්ඩක් හිතන්න ඕනේ. හරි. එකපාරටම ගන්න බෑ. දැන් අශාන් ගාව තියෙන්නේ 5 කාසි විතරයිලුනේ. හරිනේ එහෙනම් තියෙන පහේ කාසි අව මුදල හල තියෙනවා මුදල සොයන්න කියලා කියන්නේ හරි දැන් මේ x කියලා මොකද්ද හෙව්වේ මොකද්ද මේ x කියලා හෙව්වේ x කියලා හෙව්වේ අශාන් ළඟ ඇති මුදල අශාන් ළඟ ඇති මුදල හෙව්වේ නේ ඒ කියන්නේ x විශාලයි 17 14 වඩා වැඩි සංඛ්‍යාවක් ඒ කියන්නේ 18 වෙන්න පුළුවන් 19 වෙන්න පුළුවන් හරිනේ ඔන්නෝම වෙනවා හරි හරිද එතකොට දැන් පේනවනේ x විශාලයි 17 කියන්නේ 18 හරි 19 හරි 20 හරි 21 හරි ඔන්න ඕන ගණක් නේ 14 වැඩි ඕනම සංඛ්‍යාවක් හැබැයි දැන් මෙතන කියනවා මේ අශාන් ගාව තියෙන්නේ 5 කාසි විතරයි කියලා කියනවා අශාන් ගාව තියෙන්නේ 5 කාසි විතරයි එහෙනම් මොකද වෙන්නේ එහෙනම් මෙයා ගාව තියෙන්න පුළුවන් 5යි 10යි 15යි ඔන්නෝම යන්න ඕනේ 5 කාසි එකක් තිබ්බොත් 5යි දෙකක් තිබ්බොත් 10යි තුනක් තිබ්බොත් 15යි ඔන්නෝම යන්නේ ඊට පස්සේ හතරක් තිබ්බොත් 20යි 25යි ඔහොම යන්නේ එහෙනම් මෙයා ගාව තියෙන පුළුවන් අව මුදල මේ අහනවා නේද මේ ගාණේ අහන්නේ අව මුදල නේ මේ තිබි හැකි අව මුදල හරි එහෙනම් කීයක් වෙන්න පුළුවන් මේ තියෙන 20 වෙන්න ඕනේ 18 වෙන්න බෑනේ 18 හැදෙන්නේ නැහැනේ පහේ කාසි වලින් 19 ගන්නත් බෑ 20 හරි 20 ගානට පහේ කාසි හතරක් આવුවොත් 20 හැදෙනවා හරි නේද අව මුදල මේක අව මුදල එන්න ඕනේ එතකොට රුපියල් 20යි හරි නැත්තම් 25 30 35 මේ යන්න පුළුවන් ඊට වැඩිය වෙන්න පුළුවන් හැබැයි අවම ගාන මේක හරිනේ යන්න එහෙම ලියා ගන්න ඕනේ හරි හරි මාතුරාන ලියා ගන්න පුළුවන්නේ දැන් කුඩව කියන එක අපි ලියන්නේ මොකද්ද? මේවනේ. නිශ්චිතවම. හරිනේ. හඳුනාගත හැකි අවයව නැත්තම් ද්‍රව්‍ය ඉලක්කම්. දෑවලින් යුත් එකතුවක්. හරිනේ. තමයි කුලකයක් කියන්නේ. දැන් මේක ලියලා දිනවනේ. 6 7 8 කො ලියලා දිනවනේ මතකනේ. මේ හරි. මොනවා මේක ලියා ගන්න කමන්නේ. දැන් මේකට උදාහරණ ගන්න. ඒ ටිකත් බලමු නේ. එතකොට දැන් මේ කුලක පෙන්වන ආකාරය ටික අපි ලියුවා නේ. මොකද්ද කුලක දක්වන ආකාරය? ආකාර තුනක් කිව්වනේ පළවෙනි එක මොකද්ද නිශ්චිත ලක්ෂණය නේ
නිශ්චිත ලක්ෂණයකින් විස්තර කිරීම. හරිනේ? කියන්නේ විස්තර ලියන් දින් නිකන් හරි. මේ පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරය. අවයව ලියා දැක්වීම. නේ? අවයව. අවයව සංගල වරහණ තුන ලියා දැක්වීම. තුල ලිවීම. දෙවෙනි ක්‍රමය. දැන් මේ වටේ තිබ්බා මතකනේ? තුන මොකද්ද වෙන් රූපේ? වෙන් රූපේ මගින් දැක්වීම. හරි. අමම මේක ලියා ගන්නකෝ දැන් පොතේ තෝරන් තියෙනවා. පොතේ මෙන්න මේක තියෙනවා. හරි. මේදි මෙන්න මේක ලියා ගන්න මේදි. පෙන්වන ක්‍රම තුනක් තියෙනවා. නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණ මගින් විස්තර කිරීමනේ. ඊට පස්සේ සංගල වරහණේ ලිවීම ඊට පස්සේ වෙන් රූපේ. හරි. අන්න ඒ තුන ලියා ගන්න. හරිනේ දැන් නම් බලමු උදාහරණයක් කරන් බලමු මේ මේ ආකාර ටිකයි මතක් කරගොනේ ඒකට මේ අභ්‍යාසයක් තියෙනවා අභ්‍යාස බලමු තේරෙනවා හරිනේ මෙතින් පළවෙනිදම අයිසලම හොයන්න ඕනේ මේ අතරින් කුලකයක් කියලා මොකද්ද කියලා හොයන්න ඕනේ කුලකයක්ද නැද්ද කියලා හොයන්න ඕනේ මුලින්ම කියනවා 0 34 4 ගුණාකාර 0 සහ 34 4 ගුණාකාර හරි මේක එනවද නැද්ද? කියන්නේ හරියටම නිශ්චිතවම කියන්න පුළුවන් මේ අවයව ටිකක් තියෙනවද මේ? 0 සහ 34 4 ගුණාකාර හැටම කියන්න පුළුවන්. කුලකයක් වෙනවද නැද්ද? කියන්න බං. කුලකයක් නැද්ද? දැන් 0 34 4 ගුණාකාර කියන්නේ මොනවද? 4 8 12 16 20 24 28 දැන් මේ ටික අනිවාර්යයෙන්ම නිශ්චිතයිනේ වෙනස් වෙන්නේ නැහැ
මේ කොහේ ගියත් මේ ටික වෙනස් වෙන්න එකම දේ තියෙන්නේ. එහෙනම් මේක හරි. මේ කුලකයක් වෙනවා. හරි නිශ්චිතයි ටික. ඊට පස්සේ දෙවෙනි එක. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක. හරි. ඒකත් හරිනේ අනිවාර්යයෙන්ම දිස්ත්‍රික්ක ටික තියෙනවා. ඒක වෙනස් වෙන්නේ. හරි. ඒක නිශ්චිතයිනේ. තුන්වෙනි එක. මේක මොකද්ද? ගණිතයෙන් දක්ෂිසුවනේ. දක්ෂිසුව කියලා තියෙනවා. හරි. ගණිතයේ. මේක මොකද්ද? මේක හරියටම කියන්න බෑනේ. දක්ෂය කියලා හරියටම කියන්න බෑනේ. මුකුත් අපි මැනලා මුකුත් නෑනේ. නේ. ලකුණක් ලකුණකින් එහෙම දැන් මෙහෙම කිව්වොත් එහෙම ගණිතයට අපි හිතමු ගණිතයට ලකුණු 50ට වැඩි හිසුම් නේ. කොහොමද ඉබ්බොත් මේක හරි. මේක අවුල නැහැ මේ 50 කියන්නේ වාක්‍ය ගන්න. මීට වැඩි ළමයි අනිවාර්යෙන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ටික අනිවාර්යෙන්ම නිශ්චිතයි. වෙනස් වෙන්නේ නැහැ. එහෙම කිව්වොත් හරි. දැන් මේක එහෙම කියලා නැහැ. මේක නිකන් කියන්නේ දක්ෂ කියලා. හරි. එහෙනම් අපිට මේක හොයන්න විදියක් නැහැ. හරි නිශ්චිත වෙන්නේ නැහැ. එහෙනම් වැරදි. තුන්වෙනි එක වැරදි. හරිනේ. තුන්වෙනි එක එන්නේ නැහැ. ඊට පස්සේ හතරවෙනි එක. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේත් හරි. අවුල නැහැ. ත්‍රිකෝණ සංඛ්‍යා 1 3 මතකනේ 6 10 ඔහොම දිගටම යනවා. දැන් මේක ඉවරයක් වෙන්නේ නැහැ. හරි. හැබැයි අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යා ටික අපි දන්නවා. මේක ඉවර වෙන්නේ නැහැ. නවතින්නේ නැහැ. දිගටම යනවා. හැබැයි මේක මේ අනිවාර්යෙන් අපි දන්නවා 1 3 6 10 15 ඔන්නෝම යනවා කියලා නේ. ඒතර මේවත් නිශ්චිත සංඛ්‍යා. මේවත් නිශ්චිතයි. වෙනස් වෙන්නේ නැහැ. හරිද? ත්‍රිකෝණ සංඛ්‍යා මෙහෙත් එකයි වෙන කොහේ හරි ඇව්වත් ඒත් එකයි. වෙනස් වෙන්නේ නැහැ. ඒතර හතරවෙනි එකත් හරි. හතරත් කුලකයක් වෙනවා. ඊළඟට කියනවා විශාලම නිකිල 10. විශාලම නිකිල 10. අපි කොහොමද ඒක දන්නේ? ඒ කියන්නේ දැන් අපි දැන් ගණන් කරනවානේ 1 2 3 ඔහොම ගණන් කරනවානේ. ලක්ෂය කෝඩිය එහෙම ගණන් කරනවානේ. මිලියනේ බිලියනේ. එතන මෙහෙම ගිහිල්ලා විශාලම සංඛ්‍යාව මොකද්ද? අපි දන්නවද මේ සංඛ්‍යාව මොකද්ද කියලා? ගණන් කරන්න පුළුවන් විශාලම සංඛ්‍යාව මොකද්ද කියලා අපි දන්නවා. එහෙම සංඛ්‍යාවක් දන්නේ නැහැ නේ. එහෙනම් විශාලම කියලා 10 අපි දන්නෙත් නැහැ. ඒක අපි දන්නේ නැහැ. දැන් මේ අනිවාර්යෙන් කුලකයක් වෙන්න නිශ්චිත වෙන්න ඕනේ. නිශ්චිත කියන්නේ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. හරි. මේ 10 අපි දන්නේ නැහැ මොනවද කියලා. එහෙනම් කුලකයක් වෙන්නේ නැහැ ඒක. දන්නේ නැහැ කියන්නේ අපි ලියන්න බෑනේ. එහෙනම් වැරදි ඒක. හරි. අපි තාම දන්නේ නැහැ මේ ලෝකෙ දින විශාලම සංඛ්‍යාව මොකද්ද කියලා. ඒකද අපි දන්නේ නැහැ. දිගටම මෙහෙම ගණන් කරන් ඔහොම යනවා. හැබැයි එහෙම අවසානයක් තාම දන්නේ නැහැ. හරි. එතකොට මේක තමයි ඉන්නේ. ඒක එන්නේ. හරි. හරි. දැන් දෙවෙනි එක මොකක්ද තියෙන්නේ? පහක් දැක්පනේ ඉතින් කුලකයේ අවයව සහිතව ලියා දක්වා. අවයව ගණන ලියා දක්වන්න ඕනේ. මේ තියෙන්නේ පොදු ලක්ෂණ ලියලා තියෙන්නේ මේ තියෙන්නේ විස්තර කිරීම තියෙන්නේ විස්තරයක් තියෙන්නේ අපි ආකාර තුනක් කිව්වනේ ඒකේ මේ තියෙන්නේ පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීම ඒ කියන්නේ මොකද බිංදුව 24 පහේ ගුණාකාර බිංදුවේ සිට 23 කියලා කියන්නේ හරි ඒ කියන්නේ බිංදුවේ සිට 23 පහේ ගුණාකාර හරි ඒ කියන්නේ මුලින්ම එන්නේ 5 10 15 20 වෙන්නත් පුළුවන් නේ 20ත් ගන්න පුළුවන් මේ දින් මෙන්න මේක තමයි මේ අවයව ලිවීම ඉතින් අවයව ටික ලියලා තියෙන්නේ ඊළඟට තව එකක් බලන්න මේවා මේ 7 8 කරපු ඉඳන් මම ආයි මම පොඩ්ඩක් ආයි ඉක්මනට ගන්න හරින් තේරෙනවද මෙන්න මේ වචනේ රීකන්සිලියේෂන් කියන එකනේ ඒකේ අකුරු ටික ලියන්න දින්. B. Reconciliation. හරි. මේකේ අකුරු ටික ලියන්න දින්. යන වචනේ අකුරු. එතකොට R එනවා නේ. R එනවා. ඊට පස්සේ E එනවා.
සීයනවා ඕ වෙනවා එන් වෙනවා දැන් සී ආයෙ ඇවිල්ලා දිනවා නේ හැබැයි සී එකපාරයි දාන්නේ දෙපාරක් දාන්නේ නේ ආයෙ එනවා එල් එනවා ඒ එනවා නේ ඊට පස්සේ ටී එනවා ආයෙ ඕනේ ආයෙ ලිව්වා හරි ඕනේ ඕ ලිව්වා එනොත් ලිව්වා නේ හරි ඔන්න ඔච්චර එන්නේ නේ ඔන්න වගේ එන්නේ හරි මෙඩික ලියා ගන්නකෝ බලන්න ඊට පස්සේ මේක තව එකක් තියෙනවා අවයව ගාන ලියන්න කියන දැන් මෙතන අවයව ගාන කියන්නේ මොකක්ද අපි අටවස්තර ලිව්වා ඒක සිම්පල් එන් දාලා මේ ඒ ලියනවා සිම්පල් එන් කියන්නේ අවයව ගාන මේ කියන්නේ කුලකේ ඒ කුලකේ අවයව ගාන තමයි ලියන්නේ මෙන්න මේකෙන් එන් ඒ කියන්නේ ඒක 1 2 3 4 නේ නැත්නම් අපිට මේක තව වචනයක් කියන අනේකත්වය කියලා අනේකත්වය කියලා කියනවා හරි ඊට පස්සේ NB NB කියන්නේ B කුලකේ අවයව ගන්න. කීයක් තියෙනවද B කුලකේ? 1 2 3 4 5 6 7 8 9. 9. අන්න එහෙම ලියන්න ඕන අවයව ගන්න ලියන්න. හරිනේ. ඒතකොට 2 සහ 13 4 නේ. 3 එනවා. 5 එනවා. 7 එනවා 9 එන්නේ නැහැ 11 නේ. 2 සහ 13 4 ප්‍රථමක සංඛ්‍යා මේකෙන් එතකොට NC කියන්නේ අවයව ගන්න 4යි ඊළඟට කියනවා මෙහෙමනේ බිංදුවත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා දෙක ගුණිතය එතකොට දැක්විය හැකි නිකිල බිංදුවත් 20 අතර ලියන්න ඕනේ නේ ප්‍රථමක සංඛ්‍යා දෙක ගුණිතයක් ලෙස ලියන්න පුළුවන් නිකිල ටික නේ ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රථම සංඛ්‍යාව මොනවද තියෙන්නේ බිංදුව සහ 20 අතර දෙක තියෙනවා තුන තියෙනවා නේ පහ තියෙනවා හත 11ම තියෙනවනේ එතකොට දැන් මෙන්න මේ අපි හිතමු 2යි 3යි ගුණ කරොත් එහෙම දෙවරක් 3 6 එනවා නේ ආයෙනම් 6 ගන්න පුළුවන් 6 හැදෙන්න දෙවරක් 3 දෙකම ප්‍රථම සංඛ්‍යා දෙකේ ගුණිතයක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ගන්න පුළුවන් 2යි 5යි දෙවරක් 5 10ක් ගන්න පුළුවන් දෙක ප්‍රථම සංඛ්‍යා දෙකක් නේ 2යි 5යි දෙකම ප්‍රථම සංඛ්‍යා. ඊට පස්සේ ගන්න පුළුවන් 3යි 5යි. ඒකත් හරිනේ 3යි 5යි කියන්නේ 15යි. 3 5 15යි. ඒකත් හරි. ඊට පස්සේ ඕන ගන්න පුළුවන් 2යි 7යි. 14යි. 2වරක් 7 14යි. ඒකත් ගන්න පුළුවන් ඒ වගේ. ගුණාකාරයක් ලෙස ලියන්න පුළුවන් නිකිල. ප්‍රථම සංඛ්‍යාවල. ඊට පස්සේ 5වරක් 7 ගන්න බෑ. 35 වැඩි 20 වඩා වැඩි. තුන් වරක් හත ගන්නත් බෑ තුන් වරක් කියන්නේ 21යි නේ 20 වල වැඩි වෙලා හිටියි ඊට පස්සේ දෙවරක් 11 ගන්නත් බෑ 22යි හරි එහෙනම් උත්තරේ එන්නේ මෙන්න මේ 4 6 10 14 15 වෙනවනේ 6 10 14 15 මේකෙත් එනං ND කියන්නේ අවයව ගන්න 4යි ඔන්න ඔඩික ලියවෙන්න හරි හරි දැන් එනම් බලමු ඊළඟට මොකක්ද ඊළඟ මේ ටික මේ දෙන්න හෝම්වර්ක් වලට හරි 3යි 4යි දැන් මම මෙන්න මේක පොඩ්ඩක් වැඩගත් මේ අභිශූන්‍ය කුලකේ කියන එක නේ ඔකත් මම කරා යටවසරනේ අභිශූන්‍ය කියන්නේ බිඳුවයි කියලා අවයව බිඳුවයි කියලා හරිනේ ඔක අටේ අටේ කරා ඒකට උදාහරණ තුනක් කාලා තියෙනවා නේ අභිශූන්‍ය කුලකයට උදාහරණ තුනක් කාලා තියෙනවා මොනවා ලියන්න පුළුවන් මෙයාගේ නේ එකත් පහත් අතර 6 ගුණාකාර කොහොම ලියුවොත් හරි මේක අපි හිතමු A කියලා එකත් පහත් අතර 6 ගුණාකාර මේකට මොනවද දෙන්න පුළුවන් දැන් 6 ගුණාකාර පටන් ගන්නේ 6 12 එහෙම නේද එකත් පහත් අතර සංඛ්‍යා නැහැනේ එහෙනම් මේ A කියන මේ කුලකයේ හිස්නේ මොකුත් නැහැ අන්න එක තමයි මේ අභිශුන්‍ය කියන්නේ ඒ වගේ උදාහරණ ටිකක් ලියන්න තියෙනවා හරි එක පොඩ්ඩක් බලන්න දැන් මේ බලමු මෙන්න මෙතන ඊළඟ මාතෘකාව පොඩ්ඩක් බලමු මේ හරි
මේ මාතෘකාව ලියා ගන්න පරිමිත කුලක අපරිමිත කුලක සහ සම කුලක තුල්‍ය කුලක හරි ලියන ඉස්ලාම් බලන්න ඕනේ පරිමිත කුලක සහ අපරිමිත කුලකනේ හරි Hari, kita mute lah di bani. Tapi itu na, parimita kianne, apa gana? Dana dika. Hari nisci da gana. Tapi itu na mepino ani, ekka tu na haya dahai hilah at least pahing ibarai. Itu ni impas sini, parimita. Itu na mukadin, aparimita kianne, apa jawab? Aparimita gana tino, ibarai kinnne. Mere udahar nanti trikon sankhya gila. Trikon sankhya කියත් යතන කියත් තියෙනවා අපි දැන් නැහැ අනන්තයක් තියෙනවා ඕනතරම් තියෙනවා නේ 1 3 6 10 වම දිගටම තියෙනවා තේරෙනවද එහෙනම් මෙන්න මේ කුලකේ අවයව තියෙන අනන්තයක් තියෙනවා එහෙනම් උදාහරණයක් ගත්තත් මේ උදාහරණේ හරි ත්‍රිකෝණ සංඛ්‍යා කියන උදාහරණේ හරි මෙතන 1 සිට 57 ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ 1 න් පටන් අරන් 50 වෙනකන් විතරයි අනිවාර්යයෙන්ම නිශ්චිතයි නේ පරිමිතයි හරි ගණක් තියෙනවා දැන් මෙතන 9ක් තියෙනවා. මෙතන අයිටම ගන්න කියන්න බෑනේ. මෙතන 9ක් තියෙනවද? ලක්ෂයක් තියෙනවද? ලක්ෂ 50ක් නේ අපිට කියන්න බෑ. ඉවරයක් වෙන්නේ නැහැ නේ. හරිනේ. දැන් මේක ලියා ගන්න. පරිමිත සහ අපරිමිත කුලක නේ. ලියා ගන්න. යම් කුලක කිහිපයක හරි කිහිපයක අවයව සියල්ල හරි අවයව ටික සියල්ලම එක සමාන නම්
නරි එක සමාන නම් ඒවා සමකුලක වේ ඔන්න වෙන්න ඕන දැන් උදාහරණයක් ගමු මෙහෙම ඒ කියලා දෙන කුලකයක් හරි ඒ කුලකේ අපි හිතමු එකේ සිට 10 තෙක් සම චතුරස්‍ර සංඛ්‍යා ඒ කියන්නේ වර්ග සංඛ්‍යානේ ඔන්න තියෙනවා දැන් එහෙනම් ඒ වලට එන්න පුළුවන් ඔ මේ උත්තර ටික මොනවද දෙන්නේ මුලින්ම එන්නේ පරක් එක එකයි ඊළඟ මතකනේ දෙවරක් දෙක හතරයි තුන් වර තුන නවයයි ඔන්න ඔය තුනක් එනවා තව එකක් දිනවා B කියලා 9411 මතන් තව නවයක් දාමු 94119 සංඛ්‍යාවේ ඉලක්කම් මේ සංඛ්‍යාවට නේ ඉලක්කම් හරිනේ මොනවද දෙන්න පුළුවන් එතන B කුලකේ මොනවද තියෙන්නේ අපි 1 තියෙනවා 4 තියෙනවා 9 තියෙනවා වෙනෝනේ ආ දැන් බලන්න මේ A කියන එකේ B කියන එකේ එකම අවයව ටික තියෙන මේ 1 තියෙනවා මේකෙත් 1 තියෙනවා 4 තියෙනවා මේකෙත් 4 9 මේකෙත් 9 අනිවාර්යෙන් මේක දින ටික ඔක්කොම සමානයි මේකට වෙනෝනේ අවයව සියල්ලම එක සමාන නේද එහෙනම් අපි දන්නවා A කුලකේ සමානයි B කුලකේ එහෙනම් A හා B සම කුලක වෙනවා හරිනේ A හා B සම කුලක මේ හරි මේක ලියගන්න දැන් මෙතන තියෙන්නේ මේ මොකද්ද යම් කුලක කිහිපයක අවයව ගණන අවයව නෙමෙයි හරි අවයව ගණන එන්න ඕන ගණන එක සමාන නම් සමාන නම් ඒවා තුල්්‍ය කුලක වේ තුල්්‍ය කුලක වේ හරි දැන් ඉස්සලා අපි කිව්වේ සමකුලකනේ ඒකේ මොකද කිව්වේ යම් කුලක කිහිපයක අවයව සියල්ල එකට එක සමාන අවයව සමාන වෙන්නේ මේවා වෙන්නේ අවයව ගාන සමානයි හරිනේ උදාහරණයක් ගමු මෙහෙම අපි හිතමු x කියලා තියෙන කුලකයක් නේ ඉංග්‍රීසි හොඩියේ මොනවද තාන අක්ෂර නේ ඒ කියන්නේ මොනවද වවස් කියලා නේ මොනවද ඉන්නේ A E I ඕමනේ O U පහක් තියෙනවනේ එතකොට මේකේ අවයව කීයක් තියෙනවද NX අවයව ගාන 5යි හරි තව එකක් තියෙනවා Y කියලා කුලකයක් එකේ සිට 10 දක්වා ඉරට්ටේ සංඛ්‍යා ඉරට්ටේ සංඛ්‍යා කියලා තියෙනවා කුලකයක් y වලට එන අවයව මොනවද දෙන්නේ 2 4 6 8 10ක් වෙනවනේ 10 ගන්න පුළුවන් දක්වා කිව්වොත් දැන් අපි දන්නවා ny y කුලකේ අවයව ගන්න 1 2 3 4 5 5යි පේනවනේ මෙතන අවයව සමාන වෙන්නේ නැහැ හැබැයි සංඛ්‍යාව සමානයි අවයව ගන්න සමානයි මේකෙත් 5යි මේකෙත් 5යි පේනවනේ එහෙනම් උත්තරේ මොකක්ද දෙන්න ඕනේ පේනවනේ nx සමානයි ny. එහෙනම් අපි දන්නවා x කුලකය තුල්‍ය. මෙන්න මේ ලකුණ දාන්න මේ මෙහෙම ලකුණ තමයි දාන්නේ. මේකෙන් තමයි පෙන්නන්නේ තුල්‍යයි කියලා හරි. x කුලකයේ තුල්‍ය කුලකයක් වෙනවා y එක. සමාන නම් මෙහෙම දාන්නේ. සමකුලක නම් මෙහෙම දාන්න මතකනේ. x සමානයි y කියන්නේ x හා y සමකුලක කියලා. මෙතන සමකුලක. මෙතන කියන්නේ තුල්‍ය කියලා. හරි. එහෙනම් උත්තරේ මේක. පේනවනේ. හරි ලියාගන්න ආ
සමකුලක හරිද? සමකුලක සියල්ලම සියල්ලම තුල්‍ය කුලක වේ. ඔන්නක තියෙනවා හරි මේක අනිවාර්යෙන් ලියාගන්න මේ වඩා වැදගත් ඈ. ඊට පස්සේ තුල්‍ය කුලක සියල්ලම සමකුලක නොවේ. ඒක අනිත් පැත්ත වෙන්නේ හරි. තුල්‍ය කුලක සියල්ලම සමකුලක නොවේ. හරි. ඔන්නක තමයි මේ බලන්න ඕන. දැන් يعني මේකෙන් තේරෙන දැන් මෙහෙම උදාහරණයක් අපි ඉස්සෙල්ලා ගමු මුලින් ගත්ත AB කියන එක. A කියන මේකට ආව 1 4 9 B වලටත් ආව 1 4 9 එතන මේ AB කියලා අපි ගත්තේ සමකුලකනේ. A සමානයි B කියලා ගත්තනේ. ඊට පස්සේ NA ගත්තොත් 3යි. NB ගත්තොත් අවයව ගාන 3යි. එහෙනම් මොකද වෙන්නේ? A සමානයි B කියන්නේ මේ සමකුලකනේ. ඒත් එක්කම ඒකත් එක්කම මොකද වෙන්නේ? ඒ තුල්‍ය කුලක කුලකයක් වෙනවා B එක. නේ. ඒ කියන්නේ සමකුලක වෙච්ච සියලුම දේ සියලුම මේ කුලක අනිවාර්යයෙන්ම තුල්‍ය වෙනවා. හැබැයි අනිත් පැත්ත වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ඊළඟ ඉස්සලා අපි ගත්ත XY වල X වල මාදා X වල අපිට ආවේ A E I O U කියලා. Y වල ආවේ 2 4 6 8 10 කියලා. දැන් මෙතන තුල්‍ය කියලා ආවා හරි x තුල්‍යයි කියලා y ආවා හැබැයි x සමානයි y වෙන්නේ නැහැ සමකුලක වෙන්නේ නැහැ තුල්‍ය වෙන්න පුළුවන් හැබැයි සමකුලක වෙන්නේ මේ අන්න එක පොඩ්ඩක් ලියාගන්න මේකත් ලියාගන්න ඉතින් දෙකයි එක අභ්‍යාසය හරි එකේ පළවෙනි ඉස්සලම තියෙනවා නැද්ද තේරුණ නැද්ද ඒක පරිමිතද අපරිමිතද මොකක්ද දෙන්නේ 57 එක් පහේ ගුණාකාර දැන් උතන මේ 57 එක් කියලා මේ සීමාවක් තියෙනවනේ එහෙනම් එතන නවතිනවනේ හරි එහෙනම් මේක අනිවාර්යෙන් පරිමිත පරිමිත දෙවෙනි එක ගියා B කියන්නේ නිකිල දැන් නිකිල කියන්නේ මොකද්ද ඕනතරම් නිකිල තියෙනවනේ නිකිල අර වගේ පරිමිත වෙන්නේ නැහැ ඕනතරම් තියෙනවා අපරිමිත ගාණක් තියෙනවා එහෙනම් ඒක අනිවාර්යෙන් අපරිමිත ඊළඟ සුණ 100 එක බිංදුව සහ 1 පමණක් යොදාගෙන ලිවිය හැකි සංඛ්‍යා C ආ මේක මොකද්ද වෙන්නේ බිංදුව සහ 1 විතරක් යොදාගෙන හදන්න පුළුවන් සංඛ්‍යා කීයක් තියෙනවද? ඒවත් ඇත්තෙම අනන්තයක් තියෙනවා. එයි දැන් මේෙන් බලන්න දැන් මෙහෙම 1යි බිංදුව 10 න 1යි බිංදුවයි බිංදුව නේ. නැත්තම් 1යි 1යි බිංදුව 1යි 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 බිංදුව නැත්තම් 1ව 1යි බිංදුවයි 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 1යි 1යි ඕන ඕන තරම් ඔන්නම ලියන්න පුළුවන් නේ. අනන්තයෙන්ම තියෙන සංඛ්‍යා එනවන සංඛ්‍යා දෙකක් තිබ්බයි කියලා මේ පරිමිත වෙන්නේ නැහැ ඒක අපරිමිත ගන්න ලියන්න පුළුවන් එහෙනම් සංඛ්‍යා ගන්න අපරිමිතයි නේ එහෙනම් මෙතන ලියන්න පුළුවන් අපරිමිත කියලා හරි තුන්වෙනි එක දවස් D එක 25265 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම් ගන්න. හරි. ඒක නම් දන්නවනේ 2 5 6 එච්චරයි නේ. 2 5 6 කියන්නේ පරිමිත. එතන පරිමිත ගාණක් තියෙන.
හතරවෙනි එක. ඊට පස්සේ පස්වෙනි එක. පස්වෙනි එකේ තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා නවන දරණ කිල. ප්‍රථමක වෙන්නේ නැති දරණ කිල කියන්නේ. ඒවත් තියෙන අනන්තයක්. නේ? ඒවත් තනිවර අනන්තයක් තියෙනවා. දැන් ප්‍රථමක සංඛ්‍යා නවන මොනක් තියෙන්නේ? එක තියෙනවා. දෙක නැහැ තුන නැහැ හතර තියෙනවා. හය තියෙනවා. නවය. දහය. දොළහ. පහළව. නේ? දහාට. 21 20 24 25 28 30 ඒ වගේ අනන්තයක් තියෙන ඕනතරම් තියෙනවා මේකත් අපරිමිත නේ අන්නේ වඩා හිතලා බලන්න ඕන මොකක්ද දෙන්නේ කියලා හරි මම ලියා ගන්නවා